ඊශ්‍රායලය මධ්‍යම ගාසා තීරයේහි පලස්තීනුවන් නවාතැන්ගෙන සිටි පාසලකට පහර දී තිබෙනවා. ඉන් පුද්ගලයන් 15 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ. එමෙන්ම ඩීර් අල් බාලාහි සහ අල් අක්සා රෝහලෙහි පිහිටි తాවකාලික නවාතැන් ස්ථානවලටද ගුවන් ප්‍රහාර එල්ල කර ඇති අතර ඉන් පුද්ගලයන් 4 දෙනෙකු මියගොස් 70කට වැඩි දෙනෙකු තුවාල ලබා තිබෙනවා. මේ අතර උතුරු ඊශ්‍රායලයේ හවුදා කඳවුරක් ඉලක්ක කර ගනිමින්ද ඊයේ ඩ්‍රෝන් ප්‍රහාර එල්ල වී තිබෙනවා. හිස්බුල්ලා සංවිධානය එල්ල කළ එම ප්‍රහාරවලින් ඊශ්‍රායල් හමුදා සොල්දාදුවන් 4 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බවයි වාර්තා වන්නේ. තවත් 60කට වැඩි පිරිසක් තුවාල ලබා ඇති බවද විදෙස් මාධ්‍යයේ සඳහන්. චීනය තයිවානයේ වටා යලිත් යුදාභ්‍යාස ආරම්භ කර තිබෙනවා. තයිවානයේ ස්වාධීන පාලනයක් අපේක්ෂා කරන්නන්ට මේ විශාල අනතුරු ඇඟවීමක් බවයි විදෙස් මාධ්‍ය පෙන්වා දෙන්නේ. පසුගියදා තයිවාන ජනාධිපති විලියම් ලායි රටේ ස්වාධීන පාලනයක් පිළිබඳ සිදු කළ ප්‍රකාශයකට ප්‍රතිචාර වශයෙන්ුයි චීනය මෙම යුදාභ්‍යාස ආරම්භ කර ඇත්තේ. මේ වන විට චීන ආරක්ෂක අංශ තයිවානය වට කරමින් සිටින අතර තයිවාන හමුදාවද අවධානයෙන් පසුවන බවයි වාර්තා වන්නේ. රොකට්ටුවක් අභ්‍යවකාශ ගත කිරීමේදී යානයෙන් ගිලිහෙන එහි පහළ කොටස එහෙමත් නැත්නම් බූස්ටර් කොටස ආරක්ෂිතව ගොඩබැස්සවීමට SpaceX සමත්ව තිබෙනවා. රොකට්ටුවක බූස්ටර් කොටස මෙලෙස ගොඩබැස්ස වූ ලොව පළමු අවස්ථාව මේ බවයි වාර්තා වන්නේ. එය තවත් මෙහෙයුමක් සඳහා භාවිත කළ හැකි පරිදි යොදා ගැනීම එහි අරමුණ වී තිබෙනවා. ඉන්දියාවේ මුම්බායිහි ජ්‍යෙෂ්ඨ දේශපාලඥයෙකු වන බාබා සිද්දික් වෙඩි තබා ඝාතනය කර තිබෙනවා. මේ යන විට ඔහු 66 වන වියෙහි පසු වුණා. ඔහු ලබන මාසයේදී පැවැත්වීමට නියමිත මැතිවරණයට තරඟ වැදීමටද සිටි බවයි ඉන්දියා මාධ්‍ය වාර්තා කර ඇත්තේ. වෙඩි තැබීමට අදාළව පුද්ගලයන් 2 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. යුක්‍රේනයේ මායිම් වූ ප්‍රදේශවලින් මේ වන විට ළමුන් ඇතුළු 30,000කට වැඩි පිරිසක් ඉවත් කිරීමට රුසියානු රජය පියවරගෙන තිබෙනවා. යුක්‍රේනයේ එල්ල කරන ගුවන් සහ ගොඩබිම් ප්‍රහාර හේතුවෙන් මෙම තීරණය ගෙන ඇති බවයි වාර්තා වන්නේ. මේ වන විට රුසියාව තුළ රැඳවූ මධ්‍යස්ථාන දහසක් පමණ පිහිටුවා තිබෙනවා. රටේ ලෝකෙ සිදුවන උණුසුම් පුවත් දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න.